අද මම පෙන්වන වීඩියෝවේ ඉන්න මිනිසුන්ගේ විශ්මිත වැඩ දැක්කොත් අනිවාර්යෙන්ම ඔබේ ඇස් උඩ යනවා. ඉතින් වීඩියෝව අවසන් වෙනකන් බලන්න. මේ වීඩියෝවේ තිබෙන එක දෙයක් හරි ඔබට කරන්න පුළුවන් වුණත් ඔබත් සුවිශේෂ පුද්ගලයෙක් වෙනවා. ඉතින් අපි අද වීඩියෝවෙන් කතා කරන්න යන්නේ මිනිසුන්ගේ ඇස් අදහාගත නොහැකි විශ්මිත වැඩ ගැනයි. ඉතින් වීඩියෝවට යන්න කලින් මතක් කරනවා දසති YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් click කරොත් අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝවට. කෑම පිළියෙල කරන විශේෂ දක්ෂතා තියෙන පුද්ගලයින් ඔබ දන්නවා ඇති. නමුත් මෙවැනි සූපවේදියෙක් නම් ඔබ දකින්නේ පළමු වතාවට වෙන්න ඕනේ. මොකද මෙම චීන සූපවේදියා උපතේ සිටම අන්ධ පුද්ගලයෙක් වෙනවා. කාඩ් පතකින් මෙවැනි දේවල් කරනවා ඔබ දැකලා ඇති. නමුත් මේ පුද්ගලයා ටූත් පීක් සහ කාසි යොදාගෙන මේ කරන ඇදහිය නොහැකි දේ නම් මීට කලින් දැකලා තියෙනවද? සැක්මියුල කුඩා කාලයේ සිටම කාඩ් පැක් වලින් සිදු කරන මැජික් ගැන ලොකු උනන්දුවක් දක්වපු කෙනෙක්. නමුත් ඔහුගේ පවුලේ අයවත් නොහිතපු විදියට කාඩ් පැක් එකකින් ඔහු බොහෝ දේවල් කරනවා. එසේම ඔහු ජනප්‍රිය ක්‍රීඩා කාඩ් පැක් එකක් නිර්මාණය කරලා ෆොන්ටේන් කියන කාඩ්පත් සන්නාමය ආරම්භ කරලා තියෙනවා. එමගින් ඔහු ඉලක්කම් 6ක ආදායමක් උපයනවා කියලා තමයි අන්තර්ජාලය සඳහන් වෙන්නේ. ඔබටත් මෙහෙම වේගෙන් වැඩ කරන්න පුළුවන්ද? ඔබට නම් මේ වැඩේ කරන් ටිකක් අමාරු වෙයි. මොකද හොඳ පුහුණුවක් නැතුව මේ දේවල් කරන්න බෑ. ඉතින් මේ පුද්ගලයාට කොහොම පුහුණුවක් ඇතිද කියලා ඔබම හිතලා බලන්න. බලන්න මොහු ස්කේට් බෝඩ් එකක් මත රෝද පුටුවක වාඩි වී වේගයෙන් ගමන් කරන විදිය. මේකට නම් හොඳ පුහුණුවක් තියෙනවා නම් ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. ඔබත් උත්සාහ කරලා බලන්න. ඔබට පාදයෙන් කෙනෙක්ට නැත්තම් කුමක් හෝ දෙයකට ඕනෑම ආකාරයකින් පහර දෙන්න පුළුවන්. නමුත් ඔබට කවදාවත් මෙම පුද්ගලයා කරන ආකාරයට කරන්න නම් අමාරු වෙනවා ෂුවර්. මෙම සූපවේදියා තප්පර 12කින් කොමඩු පෙති කපනවා. මෙම කාන්තාව තප්පර 7කින් තෑග්ගක් ඔතනවා. මේ වේටර්වරයාට මේස රෙද්දක් නැමීමට තප්පර 6ක් පමණයි ගත වෙන්නේ. මොහුට නම් ගේම් ගහන්න අත් දෙකටත් වඩා දිව හුරුයි වගේ. අතීතයේදී සටන්කරුවන් සහ රණශූරයන් සටන් කිරීම සඳහා කඩුව භාවිතා කළත් අද වෙනකොට ඒක වෙනස් වෙලා තිනා ඔබට බලාගන්න පුළුවන්. කාඩ් පැක් එකක කාඩ්පත් විවිධාකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. එවැනි අවස්ථා ඔයාලා දැකලත් ඇති. නමුත් කාඩ්පත් භාවිතා කරලා මේ වගේ ගිනි කුරක් දැල්වන ඔයාලා දැකලා තියෙනවද? දැන් ඔබට හිතා ගන්න පුළුවන් නේද? ඉන්දියාවේ නිවෙස් බොහෝ ඉක්මනින් ඉදිකර අවසන් වෙන්න හේතුව ඔබටත් පුළුවන් ද මේ වගේ ඉක්මනින් මේසේ පිරිසිදු කරන්න? මේ කාන්තාවට වඩා වේගයෙන් පෙට්ටි ඇසුරුම් කරන කෙනෙක් ඔබ දැකලා තියෙනවද? මේ ෆීලික්ස් කියන ඇමරිකානු කලාකරුවා මේ මූර්ති නිසා බොහෝ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොහු කඩදාසි දහස් ගණනක් යොදාගෙන තමයි මේ නිර්මාණ කරන්නේ. කැනේඩියානු ට්‍රොයි ජේම්ස් කියන මේ පුද්ගලයාට ඔහුගේ ශරීරයේ අස්ති නොමැතිසේ විකෘති කළ හැකිය. ඔහුගේ සමහර ඉරියව් නම් බොහෝ බියජනක වෙනවා. මෙම තරුණියට එකවර අත් දෙකෙන්ම චිත්‍ර අඳින්න පුළුවන්. මෙම කලාකෘතිය ඇඳීමට ඇයට පැය 17ක කාලයක් ගත වෙලා තියෙනවා. මේ රසවත් ක්ෂණික ආහාර වේලක්සේ පෙනුනත් මේ ක්ෂණික ආහාර නම් නෙවෙයි. බෙන් කූලන් කියන නිර්මාණකරුවා තමයි මේවා නිර්මාණය කරන්නේ. ආහාරයට ගත හැකි ද්‍රව්‍ය වලින් විවිධ හැඩතල වලින් සැබෑ ලෙස පෙනෙන කලාකෘති ඔහු නිර්මාණය කරනවා. රූබික් කියුබ් එක නිවැරදිව හදන එක ගොඩක් දෙනෙක්ට අමාරු දෙයක්. ඉතාමත් පහසුවෙන් රූබික්කට 432කින් ගායක ඩෑන් රෙනෝල්ඩ්ස්ගේ චිත්‍රයන් නිර්මාණය කිරීමට මෙම පුද්ගලයාට පුළුවන් වුණා.
ෂෝන් යෝරෝ කියන මේ චිත්‍ර ශිල්පියා බිත්තිවල ගස්වල ගිලී ඇති නැව්වල ඒ විතරක් නෙමෙයි අයිස් කුට්ටිවල පවා චිත්‍ර ඇඳලා තියෙනවා කාන්තාවන් දුර්වලයි කියලා හිතාගෙන හිටියනම් ඔබ වැරදි මෙම පුද්ගලයා බොහොම හිමින් නේද මේ දේ කරන්නේ කොහොමද චීනයේ අවන්හල් සේවකයන්ගේ වැඩ ඔබටත් මෙහෙම බයිසිකල් පදින්න පුළුවන්ද බලන්න ග්‍රෑන්ඩ් කැනාරියාහි වහලවල් හරහා මෙම උමුතු බයිසිකල් ගමන සිදු කරන ලබන්නේ ස්කොට්ලන්ත පාපැදි ක්‍රීඩක ඩැනි මැකාස්කිල් විසිනි. මීට වසර 10කට පමණ පෙර කාර්මිකයෙකු ලෙස සිටි ඔහු රැකියාවෙන් ඉවත් වෙලා ඔහුගේ දක්ෂතාවය වර්ධනය කර ගැනීම සඳහා වැඩි කාලයක් පුහුණු වීමල යෙදෙනවා. මේ පුද්ගලයා මේ දේ කරන අවුරුදු 5ක් පුරුදු වෙලා තියෙනවා. ඔබ මෙවැනි නිර්මාණයක් කවදා හරි දැකලා තියෙනවද? ඔබ අදින් පස්සේ පිට්සා පෙට්ටිය විවෘත කරන විට මේ වීඩියෝ අනිවාර්යෙන්ම මතක් වෙයි. ඔබටත් පුළුවන් ද පැන්සලකින් මේ වගේ දෙයක් කරන්න. මේ මිනිස්සයා පියාඹනවා නේද? මෙම ශෑවුලින් භික්ෂූන් වහන්සේලා මීටර් 125ක් දුර ජලය මත දුවන වාර්තාවක් තබා ඇත. මේ සිත් ඇද ගන්නා සුළුයි නේද? මේ ඉන්නේ ඇලඩින්ද? දැන් ඔබටත් පුළුවන් මේ වගේ ඡායාරූප ගන්න. සාමාන්‍ය බුරුසුවකින් ඔබට දත් මදිනවා යරුනම වෙන කරන්න පුළුවන් නිර්මාණයක් මෙන්න. මෙම මූර්ති සැබෑයේ වාසේ පෙනුනත් මේවා 3D චිත්‍ර ශිල්පී චැඩ් නයිට් ගේ ඩිජිටල් නිර්මාණයක් වේ. ඉතින් දසත YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. නැවත අලුත් වීඩියෝවකින් හමු වෙමු.